Hi everyone, welcome to my YouTube channel. ඉතින් ඔන්න අදත් මං ඔයාලට අරන් ආවේ ඔයාලා බලන ආසමාස shopping vlog එක. ඉතින් ඔන්න මං ආයෙත් සැරයක් Shein එකෙන් online order එකක් දැම්මා. ඉතින් මේ පාර මං දැම්මේ ඔක්කොම Christmas items. එහෙනම් අපි බලමුද මොනවද මම මේ පාර ගත්ත Christmas items කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පැකින් එක ආවේ. මේ පාර පැකින් එක නම් ටිකක් ලස්සනයි. අමුතු print එකකුත් ගිහිල්ලා තිබුණා. මේ පාර බඩු ටිකට ඩොලර් 51ක් වුණා. ඒ වගේම tax එක 4100ක් වුණා. ඉතින් මෙන්න මේක තමයි මම මුලින්ම ඔයාලට පෙන්නන්නේ. මේක Christmas headbands දෙකක්. ඉතින් මේක pack එකක් විදිහට තමයි ආවේ. මෙන්න මේ වගේ gold color එකකුයි red color එකකුයි තමයි තියෙන්නේ. ඉතින් මට හරිම අඩු ගානකට තමයි මේ ඔක්කොම items හම්බුනේ මේ පාරත්. මොකද සේල් එකක් තිබුණ වෙලාවක තමයි මේ ඕඩර් එකක් මම ප්ලේස් කරේ. ඉතින් මේකත් හරිම ලස්සන හරිම quality එකට තිබුණා. ඔන්න ඊළඟට තියෙනවා මෙන්න මේ cup එක. මේක plastic cup එකක්. මෙන්න මේ වගේ ලස්සන Christmas print එකක් ගිහින් තියෙනවා. ඒ වගේම straw එකක් එක්ක තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ වගේ සමහර items මම ගත්තේ Christmas එකට gift කරන්න. vlog එක දාන්න චුට්ටක් පරක්කොනේ gifts ටික දීලා ඉවරුන එකක් හිටපු නිසා. නැත්නම් යාලා මේ ටික දකිනවනේ කලින්. ඉතින් මේ තියෙන්නේ අර කලින් පෙන්නපු වගේම කප් එක තවත් ඩිසයින් එකක්. ඉතින් මේකේ තියෙන්නේ මෙන්න මේ වගේ Merry Christmas කියලා print එකක්. ඒ වගේම ඒකේ lid එක තියෙන්නේ නිකන් ice cream cone එකක් වගේ. ඉතින් ඒකත් තියෙන්නේ straw එකක එක්ක. ඔන්න ඊළඟට තියෙනවා අපේ ගෙදර Christmas tree එක decor කරන්න ගත්ත flowers වගේ. ඉතින් මං ගාව කලින් ගත්ත items උත් ගොඩක් තිබුණා. ඉතින් මේ වගේ එකක් තිබුණේ නැති නිසා මම මේකත් order කරා. ඔන්න ඊළඟට ලස්සනම ලස්සන තවත් item එකක් මේවා. මේක ස්පූන් එකකුයි ෆෝක් එකකුයි තමයි තියෙන්නේ. මේකේ ලස්සනම ලස්සන Christmas print එකක් ගිහිලා තියෙනවා මෙන්න මේ වගේ box එකේ. ඒ වගේම මේකේ උඩ top part එකේ තියෙන්නේ Santa කෙනෙකුයි Christmas tree එකකුයි. ඒක නම් ඇත්තටම හරිම හරිම ලස්සනයි. ඉතින් මේකේ තව ගොඩක් designs තිබුණා. ඒ වගේම තව sets තිබුණා. ඉතින් මට හිතෙගේ මෙන්න මේ set එකට මේකත් මම ගත්තේ Christmas එකට gift කරන්න. ඉතින් මේ පරගත්ත බඩු වලත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම ලස්සනට හරිම quality එකට තිබුණා. ඉතින් ඔයාලටත් මේ ඔක්කොම items recommend කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම ගත්තේ මෙන්න මේ claw clips ටික. මෙතන set එකක් තියෙනවා red එකයි green එකයි white එකයි. ඒකත් මම ගත්තේ Christmas එකට gift කරන්න. ඉතින් මේවත් හරිම හරිම ලස්සනයි. ඉතින් Christmas එකට මේ වගේ දේවල් පුංචි පුංචි දේවල් එකතු කරලා gift එකක් දෙනකොට අපිටත් හරිම සතුටුයි. ඉතින් ඊට පස්සේ තියෙන මෙන්න මේ ලස්සනම ලස්සන claw clip එක. මේක නම් ගත්තේ මට. ඉතින් මේක දැක්කම මට ගොඩාක් ආස හිතුණා. ඉතින් ඒ නිසා තමයි මම මේක purchase කරේ. මේකත් හරිම ලස්සනයි. Christmas එකට ඒ theme එකට යන විදිහට තමයි මේකත් හදලා තියෙන්නේ. ඉතින් ඒක මාරම මාර cute. මම ගොඩාක් ආස වුණා ඒකට. ඉතින් මේ තියෙන්නේ පොඩි පොඩි Christmas items දාන්න පුළුවන් bag එකක්. ඉතින් මේක මම ගත්තේ Christmas treats දාන්න කියලා. candies මොන හරි දාලා දෙන්න. අන්න ඒ වගේ එක තමයි මම මේක ගත්තේ. ඉතින් gift එක දෙනකොට මේකට candies ටිකක් දාලා මේ pack එකත් ඒකට දාලා දුන්නාම ලස්සනයි නේද? ඉතින් මේකෙත් set එකේ මම හිතන්නේ 10ක් වගේ තිබුණා. ඉතින් ඒකත් හරිම quality. මෙන්න මෙතනින් seal කරන්නත් පුළුවන් එක. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. කූඹියන් එහෙම නැහැ candies දැම්මට. ඉතින් හරිම ලස්සනයි එක quality එකට තිබුණා. ඉතින් මේ වගේව ලංකාවට චුට්ටක් හොයාගන්න අමාරුයි. ඒකයි සතම මම online purchase කරේ. හැමදාම වගේ ඉතින් online purchase එකක් කරාම husband එකට මන හරි ගන්න එපැයි නැත්නම් ඉතින් හිතට හරි නැහැ. මෙන්න මේක තමයි මම මේ පාර husband ට purchase කරේ. මේක Christmas socks දෙකක්. ඉතින් මං හිතුවා ගොඩක් මේකට ආසයි කියලා. ඉතින් අපිට Christmas season එකට office එකට දාන්න වගේ මේක හොඳයි. ඉතින් මෙන්න මේ වගේ ලස්සන print එකක් තියෙනවා. Santa කෙනෙක් ඉන්නවා. ඒ වගේම Merry Christmas කියලා තමයි ඒක ගහලා තියෙන්නේ. ඉතින් ඒක හරිම funny, හරිම ලස්සන socks දෙකක්. ඉතින් ඒකත් හොඳ quality එකට තිබුණා. ඉතින් ඔන්න ඕක දීලා තමයි මම මේ පාරත් husband shape කරගත්තේ. ඉතින් ඊට පස්සේ මම තවත් socks set එකක් ගත්තා. මේක unisex එකක්. ඒක ඉතින් husband දාන්නත් පුළුවන්, මට දාන්නත් පුළුවන්. ඉතින් ගොඩක්ම මම තමයි මේක දැමෙන්නේ. ඉතින් මේකෙත් මේ set එකේම pieces 4ක් තියෙනවා. designs 4කින්, colors 4කින්. ඉතින් මේ වගේ ලස්සනම ලස්සන print එකක් තමයි එකේ තියෙන්නේ. green එකේ ඉන්නවා snowman කෙනෙක්. ඊට පස්සේ brown එකේ ඉන්නවා reindeer කෙනෙක්. red එකේ ඉන්නවා gingerbread කෙනෙක්. ඒ වගේම blue එකේ ඉන්නවා santa claus කෙනෙක්. ඉතින් මේ ටිකත් හරිම හරිම ලස්සනයි. මම ලංකාවේ මේ වගේ ඒවා දැකලා නැහැ. අනික තිබුණත් ගොඩක් ගණන් ඒවා.
ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි මම ජුවලරිස් එක්කුත් දැම්මා ක්‍රිස්මස් එකට අපිට දාන්න ඕනේ. ඉතින් මෙන්න මේ සෙට් එක තමයි මම මේ පාර පර්චේස් කරේ. ඒකෙත් සෙට්ස් 6ක් තිබුණා. හරිම ලස්සනයි. gift එකක් තිබුණා. Santa Claus කෙනෙක් හිටියා. snowflakes තිබුණා. reindeer කෙනෙක් ඉන්නවා. ඒ වගේම පොඩි ඩොට් එකක් වගේ තියෙනවා. ඊට පස්සේ Christmas tree එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ clock lipstick. මේක fluffy clock lipstick. කලිනුත් මම මේ වගේ ආ පර්චේස් කරලා තියෙනවා. ඉතින් මේ කලර්ස් ටික මං ගාව නැහැ. ඒ නිසා තමයි මම මේ කලර්ස් ටික දැම්මේ. මෙතන ලයිට් pink එකක් තියෙනවා, purple එකක් තියෙනවා, ඊට පස්සේ නිකම් blue color වගේ එකක් තියෙනවා, තව dark brown වගේ color එකක් තියෙනවා. මේවත් හොඳ quality එකට තියෙනවා. මම කලින් ඒවා තාම use කරනවා. ඉතින් මේ තියෙන්නේ ගොඩක් girls ලට ඕන වෙන දෙයක්. මේක hot water bag එකක්. මේක හරිම පොඩි cute එකක් නිසා තමයි මම ගත්තේ. මොකද හදිසියක් වුණා බෑග් එකේ හැටි දාගෙන යන්න පුළුවන් අපි දුර ගමනක් යනකොට. ඉතින් ඒකෙත් ලස්සන print එකක් තිබුණා. මෙන්න මේ වගේ හොඳ quality එකට ඒක තිබුණා. ඉතින් හොඳයි, ඔයාලට ඒක handy විදිහට අරන් යන්න පුළුවන් ඒක. ඊළඟට මම purchase කරේ මෙන්න මේ cap එක. මේක half cap එකක්. උඩ කොටස නැහැ. මේ විදිහට මේ වටේට තමයි තියෙන්නේ. ඉතින් මට මේ වගේ එකක් තිබුණ නැහැ. ඒ නිසා මම මේක order කරා. මේ කලයකට මම ගොඩක් ආස වුණා. අනික ඒක හොඳ quality එකකට තියෙනවා. මම හිතනට වඩා ගොඩක් හොඳ quality එකකට තිබුණා. හරි. ඔන්න ඊට පස්සේ මම purchase කරා back covers දෙකක්. මේකෙන් එකක් ගත්තේ මට, අනිත් එක මම ගත්තේ gift කරන්න. ඉතින් මේක තමයි මම gift කරන්න ගත්ත එක. මේක transparent cover එකක්. ඉතින් එකත් හරිම ලස්සනයි. පුංචි ලස්සන print එකක් තියෙන Christmas print එකක්. ඉතින් එකත් මම ගොඩක් ආසවලා තමයි ගත්තේ. ඊට පස්සේ තියෙනවා මම පර්චේස් කරපු එක. ඒක නම් මම ගත්තේ green color එකක්, dark green එකක්. ඒකට මට ආස හිතුණා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඒකේ print එක තියෙන්නේ. ඒක චුට්ටක් ලොකු print එකක් තියෙන්නේ. හරිම colorful. ඉතින් ඒකට තව පොඩි අතට දාගන්න පුළුවන් වෙන පොඩි belt එකක්, පටියක් වගේ එකක් තේනවා. ඉතින් එකත් මම හිතනවා මම ඒක ගත්ත ගානට ගොඩක් worth කියලා. මොකද ලංකාවේ චුට්ටක් මේවා හොයාගන්න අමාරුයි සහ ගණන් වැඩි නිසා. ඉතින් ගෙදර හැමෝටම බඩු ගන්නකොට අපේ බව්බව් යාළුවව අමතක කරන්න බැහැනේ. ඉතින් මේක ගත්තේ එයාට. මේක නිකන් කොළ එකක් වගේ එකක්. ක්‍රිස්මස් එකට අපිට පුළුවන් මේක එයාගේ බෙල්ල වටේ දාලා පොඩි ගැටයක් ගහන්න. එතකොට හරි ලස්සනට අර neck tie එකක් වගේ ලස්සනට තියෙනවා එක. ඉතින් ඒක නිසා තමයි මම ඒක ඔඩර් කරේ. අපිට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් ඊට පස්සේ මම පර්චේස් කරේ ක්‍රිස්මස් ට්‍රී එකට දාන ස්කර්ට් එකක්. ඉතින් කලින් මං ගාව එහෙම ලස්සන ස්කර්ට් එකක් තිබුණ නැහැ. මම සාමාන්‍ය රෙද්දක් වගේ එකක් තමයි දාන්නේ. ටිකක් ඩාර්ක් කලර් එකක්. ඉතින් මේ පාර මට හිතුණා ස්කර්ට් එකක් පර්චේස් කරන්න කියලා. සහ මට මේක ගොඩක් ගණන් අඩුවට හම්බුනේ. සහ ලස්සන print එකක් තිබුණා. ඉතින් ඒ නිසා මම මේක ඕඩර් කරා. මේකෙත් තව ගොඩක් ඩිසයින්ස් තිබුණා. ඉතින් මම ආසනේ මේකට. ඉතින් මේක නම් ක්‍රිස්මස් අයිටම් එකක් නෙමෙයි. මේක invisible bra එකක්. ඉතින් මේකත් මට ගොඩක් කලින් නම් ඕනලා තිබුණා. ඉතින් මේ දැක්ක වෙලාවේ මම ඒකත් purchase කරා. ඒකට මේ වගේ invisible straps වගේකුත් අවිල්ලා තිබුණා. ඔන්න ඊට පස්සේ මම purchase කරේ මෙන්න මේ gift bags ටික. මේකේ මං හිතන්නේ 25ක් වගේ තිබුණ පැක් එක තමයි මම ගත්තේ. ඒකෙත් කලර්ස් තිබුණා, රෙඩ් තිබුණා, ග්‍රීන් තිබුණා, ඊට පස්සේ බ්ලූ තිබුණා, වයිට් තිබුණා. ඉතින් මේ වගේ ලස්සනම ලස්සන print එකක් ගිහලා තමයි තිබුණේ ඒ gift bags වල. ඉතින් මේකත් මම ගත්තේ gift දෙනකොට පොඩි පොඩි items මේවට දාලා ලස්සනට අපිට pack කරලා දෙන්න පුළුවන්. එතකොට ගොඩක් ආසයින්. එතකොට gift එක හම්බ වෙන එක නා වුණා. ඉතින් ඒකට මෙන්න මේ වගේ පොඩි පටි වගේ කොට තිබුණා අපිට tuck කරන්න. ඊට පස්සේ මම ගත්තේ මෙන්න මේක. මේක ෂැම්පු දාලා massage කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට normally oil දාලා head එක massage කරන්න ගන්නත් පුළුවන්. ඉතින් ඒකත් මට ඕන වෙලා තිබුණා. ඉතින් ඒකත් මම ගත්තා. ඉතින් ඊට පස්සේ මම ගත්තේ මෙන්න මේක. මේක අරලිය මලක් වගේ තියෙන. ඒක මේ hair එකට clip කරන්න තියෙන. ඉතින් මම මේකත් ගොඩක් දවස් ඉඳන් හොය හොය හිටියා. මට මෙහෙම හොයාගන්න බැරි වුණා. ඉතින් මම online දැකපු වෙලාවේ ඒක purchase කරා. මොකද මම travel එකක් යනවා කියලා දන්නවනේ. ඉතින් ඒකට ඕන නිසා තමයි මම purchase කරේ. ඊට පස්සේ මම ගත්තා ලස්සනම ලස්සන lights වලක්. ඉතින් මේක මම ගත්තේ අපේ ගෙදර Christmas tree එක හැදුවට පස්සේ එතන දාන්න. ඉතින් මේක ගොඩාක් ලස්සනයි. මට දැක්කම ආස හිතුණා.
මෙන්න මේ වගේ ලස්සන ස්නෝමෑන්ස්ලා ඉන්නවා, ක්‍රිස්මස් ට්‍රී එක තියෙනවා, සැන්ටා ක්ලෝස් ඉන්නවා, අනේ වගේ ඩිසයින් එකක් මාරේ මාරට ගිහින් තියෙන. ඉතින් මම තාම දාලා බැලුවේ නැහැ. මම දාලා බැලුවාම ඔයාලට බ්ලොගයක් අරන් එන. ඉතින් ඊට පස්සේ තියෙනවා මෙන්න මේ පොඩි බොටල්ස් දෙක. මේක මම ගත්තේ මටයි හස්බන්ඩ්ටයි අපිට ජූස් එකක් වගේ මොන හරි දාගෙන යන්න පුළුවන් ඔෆිස් යනකොට. ඉතින් ඒක නිසා තමයි මම මේක ගත්තේ. මේකේ තියෙන්නේ ස්නෝමෑන් කෙනෙක්ගේ හැඩයට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒකේ ලිඩ් එකත් එක්ක තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට ලිඩ් එකට ස්ට්‍රෝ එකක් දාන්නත් පුළුවන්. එතන හිස් තැනක් තියෙනවා. ඉතින් අපිට ඒක ගලවලා ඇතුළේ තියෙන කව එක අයින් කරාට පස්සේ ඔයාලට ස්ට්‍රෝ එකක් දාලා ඒක යූස් කරන්න පුළුවන්. ඉතින් හස්බන්ඩ්ටයි මටයි කලර්ස් දෙකකින් පර්චේස් කරා. අපි දෙන්නටම මේක ගොඩක් ඕන වෙන නිසා. ඉතින් මෙන්න වගේම මේ ඔක්කොගේම ප්‍රයිසස් මම ඔයාලට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඔයාලට තව මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඊට පස්සේ මම ගත්තා මම තවත් ආසම ආසම ඕන දෙයක්. මේක පිලෝ කේස් එකක්, කියන්නේ කුෂන් එකට දාගන්න පුළුවන් කේස් එකක්. ඉතින් මේක මම ගත්තා ඔෆිස් එකට අරන් යන්න. මොකද මං ගාව තියෙනවා ඔෆිස් එකෙත් මේ වගේ පොඩි කුෂන් එක පුටුවට තියලා. ඉතින් ඒකට දාන්නවා මම මේ කරන්ගේ. මම මගේ ඔෆිස් ටේබල් එක තියෙන පින්ක් කලර් එකෙන්. ඉතින් ඒ නිසා ඒකට මැච් වෙන තමයි මම පින්ක් කලර් සැන්ට කෙනෙක් ඉන්න කුෂන් කවර් එක ගත්තේ. ඉතින් මේකත් හරීම ලස්සනයි. හරි, ඉතින් දැන් ඔක්කොම බඩු ගත්තා වගේ නෙවෙයිනේ, මේ බඩු ටික තියන්න තැනක් තියෙන්නත් ඕනේ. නැත්තම් එහෙම අපේ හස්බන්ඩ්ගේ මම හොඳටම බැනුනහ. ඉතින් ඒ නිසා මම මෙන්න මේ බෑග් එක ඕඩර් කරා. මේක ගෝණි රෙද්දකින් වගේ හදලා තියෙන මේ වගේ ලස්සන ක්‍රිස්මස් ප්‍රින්ට් එකක් තියෙනවා. ඉතින් මම ඒකට අස වුණා. මට වැඩක් ගන්නත් පුළුවන් නිසා මම මේක ඕඩර් කරා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වර්ත් ඒ මං ගත්ත පර්චේස් කරපු ගානට. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ චූටිම චූටි ක්‍රිස්මස් ට්‍රීස් ටික. ඉතින් මේක දැක්කම ඔයාලා දන්නවනේ මම මේක ගත්තේ මොකටද කියලා. ඔව්, මේක මම ගත්තේ මගේ ඔෆිස් එකේ තියෙන මගේ වර්ක් ස්ටේෂන් එක ඩෙකෝ කරගන්න. ඉතින් ක්‍රිස්මස් එකට මම හිතුවා පොඩි ලස්සන ක්‍රිස්මස් ඩෙකෝ එකක් කරන්න ඕනේ කියලා මගේ ටේබල් එකේ. ඉතින් ඒ නිසා තමයි මම මේ පින්ක් කලර් එක ගත්තේ. මොකද මගේ ටේබල් එක පින්ක් කලර්. ඉතින් මේ සැන්ටාව ගත්තෙත් මම ටේබල් එක ඩෙකෝ කරන්නමයි. ඉතින් මම ඔයාලට ඒක වීඩියෝ එකකුත් දාලා තියනවා. මම හිතන ෂෝට්ස් වල දාලා තියෙනවා මම වීඩියෝ එකක්. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අයිටම්ස් ටික තමයි මම පර්චස් කරේ. මම හිතන්නේ අයිටම්ස් 28ක් විතර තියෙනවා පර්චස් කළා මේ පාර. මම හිතනවා මම ගත්ත ගානට ගොඩක් වර්ත් කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දවස්වල ක්‍රිස්මස් අයිටම්ස් ගොඩාක් දාලා තියෙනවා. ඉතින් මම මේක වොයිස් කරනකොටත් ගිහිල්ලා බැලුවා. එතකොටත් මාර ලස්සන අයිටම්ස් ගොඩාක් දාලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ගිහිල්ලා ෂොප් කරලා ඔයාලගේ ක්‍රිස්මස් අයිටම්ස් ටික පර්චේස් කරන්න. එහෙනම් මං අදට ගිහිලා එන්නම්. ඔයාලට ලස්සනම ලස්සන තව බ්ලොග්ස් ගොඩාක් අරගෙන ඉක්මනට මාලම් හම්බෙන්න එනකන් ඔයාල හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි. Ho, ho, ho! Merry Christmas!